සමාජ සංගායනා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, අදත් උදා වූ දවස ඉතාමත්ම සාර්ථක යහපත් දවසක් බවට පරිවර්තනය කරගන්නට භාග්‍යවතුන් වහන්සේ බුදු මුවමඩලින් දේශනා කොට වදාළ පරම ගම්භීර වූ උතුම් බුද්ධ භාසිතයෙන් බිඳක් ශ්‍රවණය කිරීමටයි සූදානම් වන්නේ. ඔබ සියලු දෙනාම ජීවිතයේ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා විවිධ දේවල් ජීවිතය තුළ සිදු කරනු ලබනවා. ඒ තුළ ඔබ අපේක්ෂා කරන්නේ එක් පැත්තකින් ඔබේ ආධ්‍යාත්මික දියුණුව, අනෙක් පැත්තෙන් ඔබේ භෞතික දියුණුව. මේ අංශ දෙක තුළ ඔබ සාර්ථක වෙන අවස්ථාව තුළ ඔබට අවශ්‍ය වෙනවා යසස, කීර්තිය සහ ඇගයීම. තමන්ගේ ජීවිතය වඩා සාර්ථක යහපත් ජීවිතයක් බවට පරිවර්තනය කරගන්න අවශ්‍ය කරන වටිනා කියන ධර්මෝපදේශ රාශියක් භාග්‍යවතුන් වහන්සේ පෙළ දහම තුළ මැනවින් දේශනා කරන්නට යෙදුණා. ඒ අතර කුද්දකනිකායේ ධම්මපදයේ තුළ අපේ ජීවිතය ඉතාමත්ම සාර්ථක ධාර්මික ජීවිතයක් බවට සකස් කරගන්න අවශ්‍ය කරන බුද්ධෝපදේශ රාශියක් අන්තර්ගත අපි හඳුන්වන්නේ බෞද්ධයාගේ අත්පොත කියලා. මේ ධම්මපද භාවිතය තුළ තමන්ගේ ජීවිතය කෙඹුදු ආකාරයට සකස් කරගන්න පුළුවන්ද, අයහපත් කෙනෙක් යහපතට නැඹුරු කරවා ගැනීමටත්, යහපත් පුජ්‍යලයෙක් වඩ වඩාත් ආධ්‍යාත්මික වශයෙන් ගුණධර්ම තුළ දියුණු ඇති කරගෙන සාර්ථක ආධ්‍යාත්මික මිනිසෙකු බවට පත්වන්ට අවශ්‍ය කරන වඩාත් සාර්ථක මඟ පෙන්වීමක් ධම්ම පද දේශනාව තුළ ඉතාමත්ම මැනවින් අන්තර්ගතව පවතිනවා. ඒ අන්තර්ගත ලස්සන ගාථාධර්මයක් උට්ඨානවතෝ සතිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ සඤ්ඤතස්සච ධම්මජීවිනෝ අප්පමත්තස්ස යසෝබි වඩ්ඩති. ඔබට කීර්තිය ප්‍රශංසාව වඩ්ඩති වර්ධනය කරගන්ට නම් ඔබේ ජීවිතය තුළ ඇතිකරගත යුතු ආධ්‍යාත්මික ගුණධර්ම හතක් පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට මේ ගාථා දේශනාව තුළ පැහැදිලි කරන්නට යෙදුණා. කුමන ක්‍රියාවක් ආරම්භ කළත් ඔබේ ක්‍රියාව අරමුණ සාර්ථකත්වයකට පත්කරගන්න නම් ඒ තුළින් ඔබට යසස, කීර්තිය, ප්‍රශංසාව, ඇගෙයීම ලක්කරගන්න නම් ඒ සිදුකරන ක්‍රියාව වඩා සාර්ථක ක්‍රියාවක් බවට පරිවර්තනය කරගන්ට අවශ්‍ය වෙනවා. එබඳු ක්‍රියාවක් අපේ ජීවිතය වඩා සාර්ථක මාවතකට යොමු කරගන්න නම් ඔබට ඒ හා සමගාමීව සකස් කරගත යුතු ඒ කාර්ය වඩා සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්නට නම් ඒ තුළ ඔබ අනුගත විය යුතු කාරණා හතක් භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා ධර්ම දේශනාව තුළ ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. එය පාසල් අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, ව්‍යාපාර, විවිධ ශේෂ්ත්‍රීය ක්‍රියාවන් සිදු කරන ඔබ සියලු දෙනාටම ඉතාමත්ම වැදගත් කාරණා හතක්. දවස ආරම්භයේදීම ඔබ සිතන්ට අවශ්‍ය වෙනවා මේ දේශනා කරන ගුණධර්ම තුළ මගේ ජීවිතයේ සැබවින්ම ආධ්‍යාත්මික, භෞතික පරිචයක්, අත්දැකීමක් එකතු කරගන්න පුළුවන් නම් උදා වූ දවසින් ඔබට සැබෑ ඵල ප්‍රයෝජන ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. පළමු කාරණාව උට්ඨානවතෝ, උත්සාහය තිබෙන්න අවශ්‍ය වෙනවා. අද දවස වහිනවා, අවුව වැඩි, කම්මැලි, නිදිමතයි කියලා
ඔබ සිදු කරන යම්බඳු ක්‍රියාවක් එය කල්දානව නම් ඒ ක්‍රියාව ඔබට අපේක්ෂා කරන ප්‍රතිඵල කරා ඔබව අරගෙන යන්නේ නැහැ. සමාජයක් රටක් ලෝකයක් පරිහානියට නොදෙවෙනු භාවයට පත්වන්නේම ඒ රටවැසියා තුළ තිබෙන නිර්මාණශීලී භාවයේ අදක්ෂ භාවය, ඒ පුද්ගලයා දියුණුවෙන්ට තිබෙන අදක්ෂ භාවය, ඒ පුද්ගලයාගේ උත්සාහවන්ත භාවයේ තිබෙන හීන භාවය නිසා සමාජයක් වශයෙන්, රටක් වශයෙන්, ලෝකයක් වශයෙන් ආර්ථික, සමාජීය, ආධ්‍යාත්මික වශයෙන් පරිහානියට පත්වනු ලබනවා. අවශ්‍ය වන්නේ ඔබට ජීවිතයට නොපසුබට උත්සාහයක් සැබවින්ම ජීවිතය තුළ ඇති කරගන්න අවශ්‍ය වෙනවා. තමන්ගේ අරමුණ අභිලාෂය සාක්ෂාත් කරගන්න අවශ්‍ය කරන අරමුණ තුළ ඔබ පිහිටා කටයුතු කරන්න අවශ්‍ය වෙනවා. ඒ සාර්ථකත්වයට ඔබ ගමන් කරන මාර්ගය තුළ විවිධ අභියෝගවලට, ප්‍රශ්නවලට, ගැටලුවලට ඔබට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒව සාමාන්‍ය සමාජය තුළ තිබෙන කාරණාවන්. ඒ සියල්ලට නොබියව උත්සාහයෙන් යුක්තව ප්‍රඥාවෙන්, බුද්ධියෙන් ඔබට මුහුණ දෙන්න පුළුවන් නම් ඔබ සමාජයේ සැබෑම ජයග්‍රාහකයෙක් බවට පත් වෙනවා. උදා වූ සෑම දවසක්ම ඔබට වටිනා කියන දවසක්. කිසිදු දවසක ඔබට අභාග්‍ය, අවාසනාවන්ත දවස් උදා වන්නේ නැහැ. ඒ දවස අසතුටට, කනගාටුවට, අභාග්‍යයට පත්වන්නේ ඔබ සිදු කරන ක්‍රියාකාරකම් වලට සාපේක්ෂවයි. එනිසා කාලගුණයේ වෙනස් වීම නිසා, දේශගුණයේ වෙනස් වීම නිසා ඔබට දවස කනගාටුවකට පත් කරගන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔබේ උත්සාහය තුල, නොපසුබඩ කායික මානසික ශක්තිය තුල, ඔබේ චින්තනය භෞතික වශයෙන් ප්‍රඥාවෙන් යුක්තව බුද්ධිමත් මෙහෙවා කටයුතු කරන්න පුළුවන් නම් වඩා සාර්ථක දවසක් බවට අද දවස උදාපත් කරගන්න හැකියාවක් පවතිනවා. භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා ධර්මයේ තුල අන්තර්ගත කාරණා හත, උත්සාහය, සතිමත් භාවය, වීරය තුල අප්‍රමාදීව කටයුතු කරන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා සැබවින්ම ජයග්‍රාහී මාවත සකස් කරගත් පුජ්‍යලයෙක් බවට පත්වෙනවා. මේ ජාතක දේශනාව තුළ එවැගේම තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථා ධර්මය හරි ලස්සනට පැහැදිලි කරනවා. උත්සාහවන්තව අපේ ජීවිත සකස් කරගන්නේ කෙබඳු ආකාරයටද කියන කාරණාව. බුදුරජාණන් වහන්සේ රජගහනුවර වැඩ සිටින අවස්ථාව තුළ මේ කාලයේදී බිම්බිසාර මහරජතුමා රජගහනුවර රජතුමා ලෙස කටයුතු කරන්නට යෙදුනේ. මේ කාලයේදී රජගහනුවරට දරුණු අභාග්‍ය කාලයක් බවට පත් වුණා. විවිධ වසංගත රෝග හේතු කොටගෙන යම් ආකාරයේ බලපෑම් අපේ ජීවිතයට ඇති වෙනවා. පසුගිය කාල පරාසය තුළ මුළු ලෝකේටම ඇති වුණු කොරෝනා වසංගතයටත් වඩා විශාල වශයෙන් බලපෑමක් ජන ජීවිතයට සිදු කරන්නට යෙදුණා. ඒ සමාජය තුළ ඇති වුණා දරුණු රෝගයක් අහිවාතක කියලා. මේ අහිවාතක රෝගය වැළඳීම නිසා රජගහනුවර වැසියන් බොහෝ දෙනෙක් මරණයට පත් වුණා. බොහෝ දෙනෙක් දරුණු ලෙස රෝගී තත්ත්වයට පත් වුණා. ඒ නිසා එවකට සමාජය තුළ විවාහාරයක් තිබුණා මේ රෝගී වැළඳුනොත් අනිවාර්යයෙන්ම මරණයට පත් වෙනවා කියලා. මේ සමාජයේ හිටියා ඒ කාලය තුළ ඉතාමත්ම හොඳ සිටු පවුලක්. මේ සිටු පවුල තමන් ජීවත් වුණේ ඉතාමත්ම ධාර්මිකව, ඉතාමත්ම හොඳට මිලමුදල් සම්පාදනය කරගෙන තිබුණා. මේ සිටුතුමාටත් සිටු දේවියටත් හිටියේ එකම කුමාරයයි. මේ කුමාරයා දැන් ආරක්ෂා කරගන්න අවශ්‍යයි. මේ රෝගේ වැළඳුනොත් අනිවාර්යයෙන්ම මේ කුමාරයා මරණයට පත් වෙනවා. එනිසා දෙමාපියන්ගේ එකම ප්‍රාර්ථනාව බවට පත් උනේ මේ කුමාරයා කොහොම හරි මේ ගෙදරින් පිටමන් කරන්න අවශ්‍යයි. මේක දරුණු වසංගත තත්ත්වයක්. මේ වසංගත තත්ත්වය හේතු කොටගෙන රජගහනුවර බොහෝ දෙනෙක් මේ වන විටත්
මරණයට පත්වෙලා තිබුණේ. එනිසා දෙමාපියන්ගේ එකම බලවත් ඉල්ලීම බවට පත් වුණේ තමන් මහන්සියෙන් උපයා සපයාගත් 40 කෝටියක ධනය නිදන්ගතව තැන්පත් කරලා ඒ ධනය තිබෙන ස්ථානය තමන්ගේ එකම පුතාට පෙන්නවා. පෙන්නල කිව්වා පුතා දැන් ඉක්මනින්ම මේ නිවසින් පිටමන් වෙලා යන්න අවශ්‍යයි. ඒ පිටමන් වෙලා ගියාට පස්සේ ඔබට මරණයෙන් ගැලවෙන්න පුළුවන්. මේ රෝගයෙන් ගැලවෙන්නට පුළුවන්. දරුණු අහිවාතක කියන වසංගත රෝගය ශීඝ්‍රයෙන්ම රජගහනුවර පැතිරලා යන්න පටන් ගත්තා. මේ රෝගයෙන් බේරෙන්න නම් ගෙදර පිටුපස බිත්තිය කඩාගෙන පැනලා යන්න අවශ්‍ය වෙනවා ගෙදරින්. ඒ නිසා මේ කුමාරයා දෙමාපියන්ගේ දැඩි ඉල්ලීම නිසා නිවසෙන් පිටමන් වෙලා වෙනත් ගමකට ගිහිල්ලා ජීවත් වුණා. අවුරුදු 12ක කාලයක් තමන්ගේ අම්මා තාත්තගේ ආදරය උණුසුම රැකවරණය නැතිව මේ කුමාරයා තනිව හුදකලා ජීවිතයක් ගත කළා. මේ කුමාරයට ආරංචි වුණා රජගහනුවර අහිවාතක කියන රෝගය ක්‍රමක්‍රමයෙන් දැන් සුවපත් පැත්තට හැරිලා තිබෙන්නේ. ඒ නිසා දැන් යන්න අවශ්‍යයි තමන්ගේ ගමට, තමන්ගේ නිවසට, තමන්ගේ අම්මා තාත්තා ඉන්නවද කියලා බලන්ට යන්න ඕනි. මෙහෙම කල්පනා කරපු මේ කුමාරයා දවසක් රජගහනුවරට එනවා. තමන්ගේ ගෙදර තියෙන සිටු මාලිගාව තියෙන තැනට මේ කුමාරයා පැමිණෙනවා. නමුත් ඒ සිටු මාලිගාව තිබුණු තැනක්වත් සොයාගන්න බැරි ආකාරයට දරුණු ලෙස ගරා වැටීමට පත් වෙලා තිබුණේ. නමුත් මේ කුමාරයට කල්පනා වුණා තමන් වසර 12කට ඉහත තමන්ගේ සිටු මාලිගාවෙන් නික්මලා යනකොට තමන්ගේ අම්මයි තාත්තයි කිව්වා පුතේ 40 කෝටියක් ධනය අප මේ ස්ථානයේ නිදන්ගත කරලා තිබෙන්නේ. ඒ නිසා ඔබ යම් කාලයක මේ රෝගී තත්වය සමනය වෙලා යනවද ඒ කාලයට ඔබ පැමිණිලා මේ ධනය අරගෙන ඔබ සැපවත් සුවපත් ජීවිතයක් ගත කරන්නට කියලා. මේ කුමාරයා මේ ධනය පිළිබඳව පරීක්ෂා කළා. ධනය තිබෙනවා. කිසිදු කරදරයක් කිසිදු සොරසතුරෙක් මේ ධනය අරගෙන නැහැ. එනිසා මේ රාජකුමාරයා කල්පනා කළා මම එකිනෙහිම මේ ධනය 40 කෝටියක ධනය අරගන්ට ගියොත් මම සොරෙක් කියලා, මං කොල්ලකාරයෙක් කියලා, මං පහරන්නෙක් කියලා මාව මේ ගමේ මිනිස්සු ගහලා මාව බාරදේවි රජතුමාගේ සමීපයට. එහෙමනොත් මට මරණයට පත්වෙන්ට සිද්ධ වෙනවා. එනිසා මේ කුමාරය උපායශීලීව කල්පනා කළා. උත්සාහවන්ත කුමාරයෙක්, දක්ෂ කුමාරයෙක්, ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරපු කුමාරයෙක්. එනිසා මේ කුමාරයා ඉරුණු වැරහැලි ඇඳගෙන වේතියක් පාසා ගමන් කළා තමන්ට රැකියාවක් සොයාගන්නට. නමුත් සති ගාණක් ගියා තමන්ට රැකියාවක් සොයාගන්නට බැරි වුණා. කඩවල වේතිවල බොහෝ දිනක් රාත්‍රිය ගෙවා දමන්නට සිද්ධ වුණා. මේ රාජකුමාරයෙක් සිටු මාලිගාවක හැදුණු සැප සම්පත් වලින් ආඩ්‍යව ගත කරපු කුමාරයෙක්. මේ කුමාරයට ලැබුණා එක රස්සාවක්, එක රැකියාවක්. ඒ රැකියාව තමයි ඒ වේතියේ ඉන්න කුලි හේවායන්ව නැගිට්ටවන එක. කෑ ගහලා හිමිදුරු උදෑසන මේ කුලීකරුවන් නැගිට්ටවන්ට අවශ්‍යයි තමන්ගේ වැඩ කටයුතු රැකී රස්සාවලට පිටමන් වෙලා යන්න. ඒක තමයි මේ කුමාරයාට ලැබුණු එකම රැකියාව. එනිසා මේ රැකියාවට ආදරෙන් ඉතාමත්ම මැනවින් මේ රැකියාව සිදු කරනවා. ඉතාමත්ම ශබ්දයෙන් යුක්තව මේ කුමාරයා මේ කුලීකරුවන්ට කතා කරන්නේ. ඒ ශබ්දය ඉතාමත්ම ලස්සන මිහිරි ශබ්දයක්. මෙම රජගහනුවර මේ ආකාරයේ සාමාන්‍යයෙන් පහත්යයි හීනයයි සම්මතයෙන් යුක්ත කිසිදු කෙනෙකුගේ ශබ්දයක් මේ තරම් නිම්නාදයක් දෙන ගම්භීර ශබ්දයක් බිම්බිසාර රජතුමා මේට පෙර අහලා තිබුණ නෑ. ඒ ශබ්දේ නිසාම මේ කුමාරයාට නමක් පට බැඳුනා කුම්භ ගෝස කුමාරයා කියලා. ගෝසා කරලා
කතා කරන නිසා මේ කුමාරය හැඳුන්වුවේ රජගහනුවර කුම්භගෝස කියලා. දිනක් බිම්බිසාර මහරජතුමා මේ කුමාරයව රාජමාලිගාවට කැඳෙව්වා. රාජමාලිගාවට කැඳවල කියනවා, ඔබ සාමාන්‍ය කුලයක කෙනෙක් නොවේ. ඔබේ ශබ්දයෙන් අපට තේරුම් ගන්නට පුළුවන් ඔබ ඉතාමත්ම වටිනා කියන කුලයක රජගහනුවර කෙනෙක් කියලා. පසුව අතීත ප්‍රවෘත්ති සියල්ල මේ කුම්භගෝස කුමාරයා බිම්බිසාර මහරජතුමාට පැහැදිලි කරනවා. මම අසවල් රජමාලිගාවේ සිටුමාලිගාවේ ජීවත් වුණු කුමාරයෙක්. මෙබඳු ආකාරයේ රෝගයක් නිසා, මගේ අම්මයි තාත්තගේ ඉල්ලීම නිසා මම නික්මිලා ගියා. වසර 12කට පසුව නැවතත් මම රජගහනුවරට ආවා. නමුත් ජීවත්වන්ට ස්ථිර නිවාසයක් නැහැ. ඒ සියල්ල ගරා වැටලා තිබුණේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයට බිම්බිසාර මහරජතුමා මේ කුමාරයව රැගෙන යනවා. මේ කුමාරයා මූලික කොට ගනිමින් භාග්‍යවතුන් වහන්සේ මේ කාරණා හත ඉතාමත්ම ලස්සනට පැහැදිලි කරනවා. මේ කුමාරයා ළඟ තිබුණු ආධ්‍යාත්මික ගුණධර්ම පිළිබඳව උත්හානවතෝ හොඳ උත්සාහයක් මේ කුමාරයට තිබුණා. සතිමතෝ හොඳ සිහියක් මේ කුමාරයාගේ ජීවිතය සාර්ථක කරගන්නට හේතුණා. සුචිකම්මස්ස කායික මානසික වාචසික හික්මීමක් මේ කුමාරයට තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට හේතු වෙලා තිබුණා. නිසම්මකාරිනෝ මනවින් කල්පනා කරලා බුද්ධියෙන් ප්‍රඥාවෙන් යුක්තව කටයුතු කරන්නට පුළුවන් මානසික ආධ්‍යාත්මික හැකියාවක් තමන්ගේ ආදරණීය දෙමාපියන්ගේ උරුමය තුළ මේ කුමාරයාගේ ජීවිතය ලස්සන කරන්නට ලැබිලා තිබුණා. ඒ නිසා අවදානම් තීරණ අරගන්ට ගියේ නැහැ. 40 කෝටියක ධනය එකිනෙහිම අරගන්ට ගියා නම් මේ කුමාරයා කල්පනා කළා, මම මංකොල්ල කාලේ මං පහරන්නේ කියලා රජතුමා රාජ උදහසට පත් කරලා මාව මරණයට පත් කරයි. එනිසා මගේ සිටු මාලිගාවේ තිබුණු තත්වය නොවේ දැන් රජගහනුවර තිබෙන්නේ. එනිසා රජගහනුවර දැනට ජීවත් වෙන අය මාව අඳුරන්නේ නැහැ. මගේ ස්වභාවය, මම කාගේ කවුද, මොන සිටුවරයාගේ, මොන සිටුදේවියගේ පුතාද කියලා දැන් රජගහනුවර ඉන්න අය මාව අඳුනන්නේ නැහැ. ඒ නිසාම තමයි කුලී රැකියාවක් සොයාගෙන කුලී කරුවන් ඇහැරවන රැකියාව මේ කුම්භගෝස තරුණයා සොයාගත්තේ. නිසම්මකාරිනෝ තමන්ගේ ස්ථානෝචිත ප්‍රඥාව බුද්ධිය තුළ ප්‍රඥාවෙන් කටයුතු කරපු නිසා නිර්මාණශීලී තරුණයෙක් දක්ෂයෙක් බවට උත්සාහය යුක්තව පත්වන්නට යෙදුණා. සංඤතස්සච ඉතාමත්ම හොඳ හික්මීමක් මේ කුමාරයට තිබුණා. තමන්ගේ සිත පාලනය කරගත්තා. ආවේගශීලීව කටයුතු කරන්නට ගියේ නැහැ. මම රජගහනුවර සිටුවරගේ පුතා කියලා එය මානය ඇති කරගෙන ඥාණය නැති කරගන්නට ගියේ නැහැ. ඥාණය මුල් කරගත්තා, මානය ඉවත් කරා, ජීවිතයේ ජයග්‍රහණේ මාවත විවර කරගන්නට අවශ්‍ය කරන ආධ්‍යාත්මික ගුණධර්ම ටික ඉස්මතු කරගත්තා. ධම්ම ජීවිනෝ ඉතාමත්ම ධාර්මික ලෙසයි මේ සිටු මාලිගාව තුළ ජීවත් වුණේ. තමන්ගේ අම්මා තාත්තා ඉතාමත්ම ධාර්මික ලෙස කළ යුතු රැකියාවන්හි නියුක්තව, නොකළ යුතු රැකියාවන්හි වියුක්තව කටයුතු කරපු නිසා ඒ තිබුණු ආරයත් පරිසරයත් පරිණතිය සහ ඉගෙනුම නිසා මේ කුමාරයගේ ජීවිතයේ සකස් වෙලා තිබුණා ඉතාමත්ම ධාර්මික ලෙස ජීවත්වෙන්ට අවශ්‍ය කරන පරිසරය ගොඩනැගිලා තිබුණා. ඒ ධාර්මික භාවයත් හික්මුණු භාවය සහ අප්‍රමාදීව කටයුතු කිරීම නිසා තමන් ගනු ලබන තීරණ නිසි වේලාවට නිසි කාලයට විධිමත් ලෙස අරගනිපු නිසා මේ කුමාරයා ඉතාමත්ම යසස සහ කීර්තිය වර්ධනය වුණු රාජකුමාරයෙක් බවට පත් වුණා. ඔබ අප මේ ජීවත් වෙන නූතන භෞතික සමාජය තුළ අපට විවිධාකාරයේ අභියෝගවලට ජීවිතය තුළ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබේ ජීවිතය වෙනස් කරන විවිධ හැරවුම් ලක්ෂ ජීවිතයට
ඔබ නොසිතන අවස්ථාවන් තුළ පැමිණෙන්නට පුළුවන්. ඒ පැමිණෙන අවස්ථාව ඔබ ඉතාමත්ම සතුටින් යුක්තව බාරගන්ට පුළුවන් නම් සෑම අභියෝගයක්ම ඔබේ ජයග්‍රහණය සීමා මායිම් ඉක්මවා යන හේතුවක් බවට පරිවර්තනය වේවි. ඒකනේ අපි අහලා තිබෙන්නේ සෑම කළු වලාවකම රිදී රේඛාවක් තිබෙනවා කියලා. ඒ නිසාම තමයි ඔබ සාර්ථක කරන ඔබ ජයග්‍රහණය කරන හැරෝම් ලක්ෂ්‍ය එක විනාඩියකින් දෙකකින් ඔබ සියලු දෙනාගේම ජීවිතය වෙනස් කරන්නට පුළුවන්. භාරතීය සමාජය ඉතාමත්ම නූතන සමාජයක් බවට පරිවර්තනය කළේ මුළු මහත් භාරතයටම ආදරය කරපු මිනිස්සු නිසා. එහෙම ආදරය කරපු එක මිනිසෙක් තමයි භෞතික විද්‍යාඥ සීවී රාමන්. රාමන් ඇවිල්ලා භාරතීය සමාජයේ ඉහළටම ඔසවා දමන්නට උත්සාහයෙන් කැප කිරීමෙන් කටයුතු කරපු භෞතික විද්‍යාඥයෙක්. ඒ නිසාමයි භාරතය වර්තමාන ලෝකයේ තුල ඉතාමත්ම ශීක්‍රයෙන් දියුණුවන රටක් බවට පරිවර්තනය වෙලා තිබෙන්නේ. සිවි රාමන් ඉතාමත්ම දක්ෂ භෞතික විද්‍යාඥයෙක්. තමන්ගේ රටට ආදරයෙන් වැඩ කළා. තමන්ගේ රටේ දියුණුව පිළිබඳව නිරන්තරයෙන්ම කැප වුණා. ඒ දියුණුව කැප කිරීම නිසා සිවි රාමන්ට හැකියාවක් ලැබුණා භාරත දේශයට භෞතික විද්‍යාව හා සමාන නොබෙල් ත්‍යාගය මුළු මහත් භාරත දේශයට ලබා දෙන්නට. ඒ නිසා අප සතුටුෙන් අවශ්‍ය වෙනවා සිවි රාමන්ගේ කොයිතරම් උත්සාහයක් ජීවිතය තුළ තිබුණද කියලා. සිවි රාමන් තමන්ගේ රැකියාවෙන් විශ්‍රාම ගියාට පස්සේ කල්පනා කළා මගේ සේවාව තවතවත් මේ භාරතය නගා සිටුවන්ට ලබා දෙන්නට අවශ්‍යයි. එනිසා දවසක් සිවි රාමන් පුවත්පත් දැන්වීමක් පළ කළා. දෙවන පෙළේ ඉහළ සාමාර්ථ තියෙන විද්‍යාර්ථීන්ට භෞතික විද්‍යාව පිළිබඳව තවතවත් පුළුල් දැනුමක් ලබා දෙන්නට පුජ්‍යලයන් නැත්තම් සිසුන් 5 දෙනෙක් තමන් තෝරා ගන්නා බව. මේ සිසුන් 5 දෙනාගෙනුත් අවසන් සම්මුඛ පරීක්ෂණයේදී තෝරාගන්නේ සිසුන් 3 දෙනෙක් පමණයි. සිවි රාමන් මේ පුවත්පත් දැන්වීම පළ කළාට පස්සේ ලක්ෂ සංඛ්‍යාත අයදුම්පත් ප්‍රමාණයක් තමන්ගේ කාර්යාලයට ලැබුණා. සිවි රාමන් විවිධ සම්මුඛ පරීක්ෂණ මණ්ඩල කැඳවලා තෝරා ගන්නවා මේන් 5 දිනක්. 5 දිනාගෙන් අවසාන සම්මුඛ පරීක්ෂණයට සහභාගී වන්නේ සිවි රාමන් මේ 5 දිනාව සම්මුඛ පරීක්ෂණයට භාජනය කරනවා. මේනොත් දෙන්නේ කොහොම හරි ඉවත් කරන්න අවශ්‍යයි. 3 දිනකට පමණයි සිවි රාමන් යටතේ භෞතික විද්‍යාව ප්‍රගුණ කරන්න පුළුවන්. අසකින් ගියත් දැනුම පිහිටන මුළු මහත් භාරතීය සමාජයේම ගෞරවයට පාත්‍රයට නිබදව පත්වුණු විද්‍යාඥයෙක්. මේ විද්‍යාඥයා කොහොම හරි සිසුන් දෙන්නෙක් සම්මුඛ පරීක්ෂණයෙන් ඉවත් කරලා දක්ෂම සිසුන් 3 දෙනෙක් තමන්ගේ භෞතික විද්‍යාව ඉගැන්වීම සඳහා තෝරා ගන්නවා. තෝරාගෙන දවසක් උදෑසන සෝභා සක්මන යෙදෙනකොට හිමිදිරි උදෑසන තුරුලතා යටින් සෝභා සක්මන යෙදෙන සිවි රාමන් දකින ඔළුව කස කස අයිනේ වාඩි වෙලා ඉන්න තරුණේ. මේ තරුණය දැක් දුටුව ගමන් සිවි රාමන් අඳුර ගන්නවා. අහනවා, තරුණය, මන් දැකල පුරුදුයි. ඊයේ උදෑසන ඔබ මගේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණා. මොකද මේ පාර ඉන්නේ කියලා. කියනවා, සර්, ඔබ එදා මට සම්මුඛ පරීක්ෂණයට සහභාගී වුණු දවසේ ගමන් ගාස්තු ලෙස මට දුන්නා ₹7ක්. ඒ දීපු මුදලින් ₹7ක් වැඩි. ඒ නිසා මම ආවේ ඒ ₹7 දීලා යන්න. මම ඔබේ ගිනුම් මාංශයේදී ගියා කාර්යාලේ වහලා තිබුණේ. ඒ නිසා මම දැක්ක ඔබ පාරේ සක්මන් කරමින් ඉන්නවා. ඒ නිසා මම මේක දීලා යන්න ආවේ කියලා. මේ විද්‍යාඥය කියනවා, තරුණයා බොහොම හොඳයි, ඒ ඉතුරු ₹7 දෙන්න කියලා. ₹7 අරගෙන දීලා නැවතත් යනකොට මේ සිවි රාමන් කතා කරනවා මේ තරුණයට. කියනවා, තරුණයා, ඔබ භෞතික විද්‍යා සම්මුඛ පරීක්ෂණයේ ෆේල්. නමුත් ඔබ අවංක කමේ විභාගයේ පාස්. ඒ නිසා මා ඔබව බඳ ගන්නවා, මගේ අධ්‍යාපන දැනුම, විෂය දැනුම ලබා දෙන්න. මේ තරුණයා පස්වනක් ප්‍රීතියට පත් වුණා. ඉතාමත්ම සතුටු අවස්ථාවක්. ඊට පහුවෙනිද උදෑසනම සිවි රාමන්ගේ කාර්යාලයට පැමිණෙනවා.
සිද්දිනාගත් තරුණ ශිෂ්‍යයෙක් විදියට ඉගෙන ගන්නවා. එංගලන්තයට යනවා. ඇමරිකාවට ගිහිල්ලා පුරවැසිභාවය හිමි කර ගන්නවා. මේ තරුණයා සුබ්‍රමණියම් චන්ද්‍රකුමාර් තමන්ගේ ගුරු පරපුරක සිහින යාත්‍රාවන් සැබෑවක් බවට පත් කරමින් සීවි රාමන්ගේ එකම බලාපොරොත්තු බවට පත් වුණු කළුකහර විද්‍යාව පිළිබඳව නූතන පර්යේෂණ සිදු කරමින් මුළු මහත් භාරත දේශයේම ඉහළට උසවා තබන්නට හැකි තරුණ විද්‍යාඥයෙක් බවට සුබ්‍රමණියම් චන්ද්‍රකුමාර් පත් වෙනවා. ඔබ හිතන්න රුපියල් 7කින් ජීවිතය වෙනස් කරන්නට පුළුවන්. ඒ වෙනස් වීමට අවශ්‍ය වෙලා තිබුණේ උත්සාහය, අදිෂ්ඨානය, කැපකිරීම ආදී වූ ඉතාමත් වටිනා කියන ගුණධර්ම. එනිසා උදා වූ දවස තුළ ඔබ සිතන්ට අවශ්‍ය වෙනවා දවසෙන් සැබෑ නිසි ඵල ප්‍රයෝජන ලබා ගන්නට. ඒ ආධ්‍යාත්මික සහ භෞතික අධ්‍යාපනික වශයෙන් ඔබට සාර්ථක වෙන්න පුළුවන් නම් ඔබ රටට, සමාජයට, ලෝකයට වැඩදායි සත්පුරුෂ පුරවැසියෙක් බවට පරිවර්තනය වීමේ හැකියාවක් පවතිනවා. එනිසා මේ දේශනාව තුළ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උත්සාහවන්තව නොපසුබට වීරිය යුක්තව ඔබේ ජීවිතය සකස් කරගන්නට පුළුවන් නම් සැබවින් ඔබ දවස තුළ ජයග්‍රාහී මාවතක් විවර කරගත් සත්පුරුෂ මිනිසෙකු බවට පත්වන්නට පුළුවන්. එනිසා මේ දේශනාව ඔබ සියලු දෙනාගේම උත්සාහවන්ත ජීවිත වඩ වඩා සාර්ථක කරගනිමින් ආධ්‍යාත්මික මාර්ග විවර කර ගැනීම සඳහා ඔබ සියලු දෙනාටම හේතු වේවා, වාසනාම වේවා කියා සාදු නාද පවත්වා ආශිර්වාද කරමු. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. පින්වත් ඔබ සියලු දෙනාටම අනන්ත තුන්රුවන්ගේ රැකවරණය ලැබේවා. සමාජ සංගායනා